ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් ඔබට සුබ දවසක්. අද මා සූදානම් වන්නේ ඔබට හානාහිය පානාඩ හැරින් පාඩමේ තවත් ඉතා වැදගත් විචාර ප්‍රශ්නයක් ඔබත් සමග සාකච්ඡා කරන්නට. ඉතින් මෙහිදී පුතේ ආරම්භයේදීම මතක් කරන්නට කැමති මේ විචාර ප්‍රශ්නවලට ඉතා සාර්ථකව පිළිතුරු ලිවීමටත් මේ වීඩියෝවෙන් මා ඔබට ඉදිරිපත් කරන කරුණු ඉතා පැහැදිලිව තේරුම් ගැනීමටත් නම් ඔබ මීට පෙර ඉදිරිපත් කළ වීඩියෝ අනිවාර්යෙන් එක දිගට නරඹා තිබෙන්නට ඕන. විශේෂයෙන්ම මේ පාඩම සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ වීඩියෝ දෙක. ඔබ ඉතා හොඳින් නරඹලා අධ්‍යයනය කරලා ග්‍රහණය කරගෙන තිබුණොත් තමයි මේ විචාර ප්‍රශ්නවලට ඔබට සාර්ථකව පිළිතුරු ලියන්නට හැකි වෙන්නේ. හොඳයි පුතේ. මා ඔබට ඉදිරිපත් කරන විචාර ප්‍රශ්නය තමයි අද ඔබ සටහන් කරගන්න ජන කවියා තම නිර්මාණ රසවත් කිරීමට යොදාගත් කාව්‍යාලංකාර හානාහිය පානාඩහැරෙන් පාඩමේ නිදසුන් කවි ඇසුරෙන් සනාථ කර දක්වන්න. නැවතත් ප්‍රශ්නය, ජන කවියා තම නිර්මාණ රසවත් කර ගැනීම සඳහා යොදාගත් කාව්‍යාලංකාර හානාහිය පානාඩහැරෙන් දැනේ පාඩමේ නිදසුන් කවි ඇසුරෙන් සනාථ කර දක්වන්න. හොඳයි පුතේ. දැන් මේ විචාර ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට මත්තෙන් ඔබ හොඳින්ම දන්නවා අපි කෙටි ප්‍රවේශයක් කෙටි පිවිසුමක් මේ සඳහා ලබා ගන්නට ඕන. හොඳයි. මා ඔබට මෙවැනි පිවිසුමක් යෝජනා කරනවා. කිසියම් භාෂාත්මක සමාජයක භාවිත සාහිත්‍ය සම්භාව්‍ය සහ ජන සාහිත්‍ය වශයෙන් වර්ග දෙකකට බෙදී. කිසියම් භාෂාත්මක සමාජයක භාවිත සාහිත්‍ය සම්භාව්‍ය සහ ජන සාහිත්‍ය වශයෙන් කොටස් දෙකකට බෙදී. එයින් ජන සාහිත්‍යට අන්තර්ගත ජන කවි ප්‍රවර්ගයක් වන දැනුමුතු කමටකී කවි ඇසුරෙන් එයින් ජන සාහිත්‍යයට අන්තර්ගත ජන කවි ප්‍රවර්ගයක් වන දැනුමුතු කමටකී කවි ඇසුරෙන් ඔන්න දැන් අපි ප්‍රශ්නය සම්බන්ධ කරනවා පුතේ. ජන කවියා තම නිර්මාණ රසවත් කිරීමට යොදාගත් කාව්‍යාලංකාර පහත පරිදි පැහැදිලි කළ හැකිය. අපි පුතේ අපේ පිළිතුර තුළ නිතරම අවධාරණය කරන්නට ඕනේ මොකක්ද? අපේ ප්‍රශ්නේ. අපි මේ උත්තර දෙන්නේ මේ ප්‍රශ්නයට. ඒ බව අපි නිතර සිහිපත් කරන්නට ඕනේ. අපි ප්‍රශ්නයත් එක්ක ඉන්න ඕනේ පිළිතුර තුළ. ප්‍රශ්නයේ වචන මේ විදිහට භාවිතා කරමු. හොඳයි. මා දැන් ඔබට හඳුන්වා දෙන්නම් අපි යොදා ගන්න උද්ෘත පාඨ හතර. කියන්නේ උද්ෘත කවි හතර. පළමුවෙන්ම පුතේ මම ගන්නවා ඔබේ 6 වෙනි කවිය. එක්කුණදාට උද්දණ්ඩේ පැනිසේමා කියන කවිය. ඊළඟට මා යොදා ගන්නවා ඔබේ 7 වෙනි කවිය රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද කියන කවිය. ඊළඟට මා යොදා ගන්නවා ඔබේ පළමුවන කවිය ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනී කියන කවිය. අවසාන උද්ෘතය ලෙස මා ගන්නේ ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු කියන කවිය. හොඳයි අපි දැන් යොමු වෙමු අපේ පළමුවෙනි උද්ෘතයට. පළමුවෙනි උද්ෘතයේ පුතේ එක්කුණදාට උද්දණ්ඩේ පැනිසේමා කියන කවිය. දැන් මේ කවිය තුළ මේ කවිය ඔබ එක්වරක් කියවන විටම ඔබට අවබෝධ වෙන්න ඕන මේ කවිය තුළ තියෙන කාව්‍ය උපක්‍රමය. මොකද්ද? උපමා භාවිතය. නේද පුතේ? කවියේ පදපේලි හතරයි. පදපේලි හතරෙම තියෙන්නේ පුතේ උපමා හතරක්. නේද? පළවෙනි පේලිය කියනවා එක්කුණදාට උද්දණ්ඩේ පැනිසේමා. වෙන්නුණදාට යක් දෙබරේ වදසේමා. ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා. ඉතින් ළඳේ කරවිල තිබ්බටුසේමා. ඉතින් පුතේ මේ ජන කවිය දැන් උපදෙස් දීම දැනුමුතු කමටනේ ලබා දෙන්නේ. එතකොට විවාහ ජීවිතේට ඒ වගේම ඕනෑම සමාජ සම්බන්ධතාවයකට මේ ජන කවිය අපට ආදේශ කරගන්නට පුළුවන්. සම්බන්ධතාවයන් ආරම්භයේදී බොහොම හිතමිතුරුයි. බොහොම ළඟයි. බොහොම සුන්දරයි. බොහොම හිතවත්. බොහොම මිහිරි. හරියට උක්දණ්ඩට තියෙන පැණි වගේ. නේද? ඒක බොහොම සුන්දරයි. ඊළඟට කල් ගත වෙත්ම ඕනෑම සම්බන්ධයක මොකද වෙන්නේ? යක් දෙබර වදයක් වගේ. බොහොම කටුකයි. බොහොම නීරසයි. බොහොම විෂකුරුයි නේද? එතකොට මේ උපමා එක අතකින් පුතේ මේ උපමාවල තියෙන ඉතා වැදගත්කම තමයි මේ උපමා සාමාන්‍ය ගැමි ජන සමාජයෙන් ගත්ත උපමා. නේද? අපේ ගැමියන්ටනේ මේ උපදෙස් දුන්නේ. අපේ ගැමි ජනතාවටනේ මේ ජන කවියා මේ දැනුමුතුකම් දුන්නේ. ඉතින් ඒ ගැමියන් හොඳින්ම හඳුනන උපහැරන හොඳින්ම හඳුනන උපමා තමයි මේ ජන කවියා භාවිතා කළේ. නේද? මේ තියෙන මේ සඳහන් කරන උද්දණ්ඩේ පැණි ටික
එතකොට මේ කියන යක් දෙබර වදය මේ කටුවත්ත මේ කරිවිල තිබ්බටු මේ දේවල් අපේ ජනයාට අපේ ගැමියන්ට අමුතුවෙන් පහදා දිය යුතු අටුවාටීක අවශ්‍ය කරන උපමානම් නොවේ. ඉතින් මේ උපමා වලින් මේ ලබා දෙන උපදේශය ජන කවියා ලබා දෙන උපදේශය අපේ ගැමියන්ට ඉතා හොඳින් ග්‍රහණය වුණා පුතේ. ඒකයි මේකේ තියෙන සුවිශේෂීතාවය. උපමා භාවිතය වගේම ගැමි ජන සමාජයෙන් උකහාගත් උපමා වීමත් මිහිදී තියෙන ඉතා වැදගත් කමක්. එතකොට ඔබට එකින් එකට මා අර කලින් සඳහන් කළ පරිදි මේ උපමා පැහැදිලි කර දෙන්න පුළුවන්. නේද? ඊළඟට මේ තුන පුතේ තවත් කාව්‍ය අලංකාරයක් මා දකිනවා. ඒ තමයි මේ තුන්වන පේළියේ තියෙන ගොසින් ගොසින් කටුවත්තේ අගසීම. කුමක් දෙහි තියෙන කාව්‍ය අලංකාරය? ඒ තමයි පුතේ අනුප්‍රාසය නේද? ශබ්ද රසය. එකම වචන නැවත නැවත යොදලා හටගන්නා වූ ශබ්ද රසය. එයින් ලැබෙන්නේ හඬ මාධූර්ය. කවියකට එයින් ලැබෙන්නේ හඬ මාධූර්ය. ඒ ගොසින් ගොසින් කටුවත්තේ අගසීම කියන කවිපද පේළිය තුල පුතේ ඒ එකම වචනය දෙවතාවක් යෙදීම තුල අනුප්‍රාසය නැමැති ශබ්ද රසය කවියා තමන්ගේ නිර්මාණයට ජනනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ තුලින් පුතේ අපට පුළුවන් මේ කවියෙන් එහෙනම් උපමා භාවිතය සහ අනුප්‍රාසය කියන කාව්‍ය අලංකාර දෙකම මේ අන්තර්ගත බව පැහැදිලි කරලා දෙන්න. වැඩිදුර විස්තර සඳහා ඔබ මේ පාඩමට ඇතුළත් වීඩියෝව නරඹන්න. හොඳයි, ඊළඟට මා යොමු වෙනවා ඔබේ දෙවෙනි උද්ෘතයට. ඒ තමයි රන් විමනේ සිටි මුද්දුක නැති වෙද්ද. ඒ කවිය මෙහෙම මෙහෙමයි තියෙන්නේ. පැණිමීයේ කෑමුත් බඩගිනි නැද්ද? මිනිබදනින් සැදුමුත් ගත නොදිරද්ද? පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද? මේ තියෙනවා පුතේ මේ සංකේත භාවිතය කියන කාව්‍ය උපක්‍රමය. මේ මේ ප්‍රබල නූතන කවීන් පවා මේ කාව්‍යකරණයේදී භාවිතා කරන ඉතා ප්‍රබල කාව්‍ය අලංකාරයක් තමයි පුතේ මේ සංකේත භාවිතය. එක වචනයකින් කියන්නට අවශ්‍ය බොහෝ දේවල් බොහොම ප්‍රබලව බොහෝ ප්‍රබල විභව ශක්තියක් සහිත කාව්‍ය උපක්‍රමයක් තමයි මේ සංකේත භාවිතය. අපේ භව මණ්ඩලය, අපේ භව මණ්ඩලය ප්‍රබෝධමත් කරන, අපේ භව මණ්ඩලය ඇත්තටම කලම්බණයකට ලක් කරන, අපේ භව මණ්ඩලය උත්තේජනය කරන කාව්‍ය උපක්‍රමයක් තමයි මේ සංකේත භාවිතය. දැන් පුතේ මේ කවියේ සංකේතයක් කියලා කියන්නේ කවියේ තියෙන බාහිර උඩු අර්ථය එකක් කවියේ සැබෑ අර්ථය වෙනම දෙයක් නේද? දැන් බලන්න පැණි වරකා ගසටත් හෙන නොදිද්ද කිව්වම සරල අර්ථය නොදන්න කෙනෙකුට මේක වැටහෙන්න පුළුවන්. නා පැණි වරකා ගහටත් හෙන වදින්න නැද්ද කියලා නෙමෙයි කියන්නේ. ඒක නෙවෙයි පුතේ මේ සංකේතයක්. පැණි වරක ගහක් කියන්නේ පුතේ ගස් අතර තියෙන කීර්තිමත් ගසක් නේද? පැණිවරක ගසක පළ හටගත් විට ගම් මැද්දම ගම් තුලාවම ඒ පැණිවරක සුවඳින් පිරෙනවා නේද? කුරුළු කොබෙයිය ලේන්නු ගිරා මලිත්තු ඒ පැණිවරක ගසට ආසක්ත වෙනවා. පැණිවරක ගසක හිමිකරුවත් ඉතාම ප්‍රබෝධමත් වෙනවා. සුවඳ හමනවා නේද? එතකොට මේ පැණිවරක ගසෙන් පුතේ සංකේතවත් කරන්නේ ඉතා ඉහළ උසස් සමාජ තලවල උසස් ජීවිත වංශවත් ජීවිත ගත කරන ප්‍රභූ මිනිසුන්, බලවත් කුලවත් වංශවත් ධනවත් මිනිසුන්. එතකොට මෙවැනි අයටත් මොකද වෙන්නේ පුතේ? හෙන වදිනවා. හෙන වදිනවා කියන්නේ මොකද්ද පුතේ? මේ අටලෝ දහමේ තියෙන බලපෑමෙන් මේ අයටත් ගැලවෙන්න බෑ. මේක සනාතන ධර්මතාවයක්. මේක පොදු ධර්මතාවයක්. සියලු දෙනාටම පොදුයි පුතේ නේද? ලාභය වගේම අලාභය, දුක වගේම සැප, නින්දාව වගේ ප්‍රශංසාව, යස වගේම අයස සියලු දෙනාටම පොදු සනාතන ධර්මතාවයක් බව බුදු දහමේ හරයක් එකතු කරගෙන ඉදිරිපත් කරන්න තියෙනවා මේ ජන කවියෙන්. එතකොට සංකේත භාවිතය. සංකේත භාවිතය තුළ තියෙන්නේ පුතේ වාචාර්ථයට එහා ගිය ගැඹුරු අරුතක්. මොකද්ද වාචාර්ථය කියන්නේ? වචනයේ අරුතට එහා ගිය ගැඹුරු අරුතක් සංකේතයක් භාවිතය තුළින් කවියකට ලැබෙනවා. එතකොට මේ ජන කවියා ප්‍රබුද්ධ නොවුනට, උගත් නොවුනට, වියත් නොවුනට නේද මේ ප්‍රබුද්ධ වූ කාව්‍ය උපක්‍රමයක් වන සංකේත භාවිතය තුළින් තමන්ගේ ජන කවිය අපූර්වාකාරයකට රසගන්වාගෙන අලංකාර කරගෙන තියෙනවා කියන එක ඔබට විස්තර කරන්න පුළුවන්. ඊළඟට පුතේ මා කැමති ඔබේ පළමු වන කවිය තමයි අපේ තුන්වන උද්ෘතය වන්නේ. කුමක් දෙහි තිබෙන්නේ ශබ්ද රසයක් පුතේ. ශබ්ද කාව්‍ය අලංකාරයක්. ඒ තමයි පුතේ අනුප්‍රාසය. බලන්න මේ කවියේ දෙවෙනි පේළිය මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
දැන් මිනිහා නොමිනිහා එකම ආකාරයේ වූ වචන නැවත නැවත යෙදීමෙන් කුමක්ද පුතේ ලැබෙන්නේ ශබ්ද රසය නේද ඒ එකම පාද සංගට්ටණයෙන් එකම වූ හඬක් නැවත යෙදීම තුලින් ලැබෙන්නේ අනුප්‍රාසය නැමැති ශබ්ද රසය බලන්න මේ කවියේ අවසාන පේළිය පුතේ ඔබේ පාඩමේ නම හානාහීය පානා අඬහැරෙන් දැනි හානා පානා එකම මාත්‍රා ගණනකින් යුත් වචනයක් නැවත යොදනවා හානා පානා එතකොට එහින් නැගෙනවා ශබ්ද රසය එහි තිබෙන අර්ථය වගේම එහි තිබෙන ශබ්දයත් ඉතාම රසවත් දැන් පුතේ මේ බොහොම ප්‍රබුද්ධ වියත් කවියෙකුට තමයි මේ කවියක ඔහුගේ කාව්‍ය නිර්මාණයක දැන් හඬ මාධූර්ය ලබා ගත්තාට ඒ තුළට අර්ථ මාධූර්යයක් එක ලෙස සංකලනය කරන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් මේ ජන කවියා උගත්කම් වියත්කම් නැති වුණාට නේද? ඔහු නිසඟයෙන් ඔහුගේ ජීවන තක්සලාවෙන් ලබාගත් අත්දැකීම් වලින් පරිපෝෂිතව මේ අපූර්ව කාව්‍ය අලංකාර ඒ ජන කවියට උපයෝගී කරගෙන ජන කවි රසවත් කරගෙන අලංකාර කරගෙන මේ ජන කවි නිර්මාණය කරලා තිබෙන බව ඔබට මේ කවියෙනුත් ඔප්පු කරන්නට පුළුවන්. හොඳයි පුතේ දැන් අපි යමු වන්නේ ඉතා වැදගත් තවත් උද්ෘතයකට. ඒ තමයි ඔබේ අවසාන උද්ෘතය. උඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. හොඳයි මේ තුළ තියෙන ශබ්ද අලංකාරයේ කුමක්ද පුතේ? ඔබට බැලූ බැල්මට වටහා ගන්න පුළුවන්. එලිවැට. එලිවැට තමයි මෙහි තියෙන ශබ්ද උපක්‍රමය. එලි සමය කියලාත් කියනවා නේද? මුල මැද අග එලිවැට තියෙන ජන කවියක් පුතේ මේ. නේද? ඉතාම ප්‍රතිභාන්විත කවියෙකුට පමණයි පුළුවන් මේ හපන්කම කරන්න. මේ මුල මැද අග එලිවැට රකින්න. බලන්න පුතේ ඔබට පෑනෙන් සලකුණු කරලා යටින් ඉරි ඇඳලා මෙය තවදුරටත් එය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. පළවෙනි එලිවැට බලන්න බොරැල්ලේ, ගොඩැල්ලේ, බොරැල්ලේ, කඩුල්ලේ, තමුන්ගේ. ඒ ශබ්දය අවසාන කරන විදිය. තරම කියන වචනේ පද හතරෙම තියෙනවා නේද? දැනගෙන කියන වචනේ පද හතරෙම තියෙනවා. අවසාන එලිවැට කපනු, පනිනු, බඳිනු, හරිනු මේ එලිවැට රැකිතැන් ඔබ ඔබේ පෑනෙන් සලකුණු කරලා උත්තර පත්‍ර පරීක්ෂකවරයාට ඒවා අවධාරණය කරන්න පුතේ. ඉතින් එලි සමය. එලි සමය කියන්නේ පුතේ ජන කවියට අවියෝජනීය අංගයක් නේද? එලි සමයෙන් නැගෙන හඬ මාධූර්ය ජන කවියට බොහොම රුකුලක් වෙනවා. කවිය මතක තියාගන්න නේද? ජන කවිය පුතේ දැන් මේ අවුරුදු 100,000 ගණනක් තිස්සේ අපේ ජන සමාජය තුළ පැවතගෙන ආවේ මේ කටපාඩම් ඉන්නේ මුඛ පරම්පරාගතවනේ. ඉතින් මේ ජන කවියක් හරි සරල වෙන්න ඕන මේකේ ශබ්ද මාධූර්ය ඉතා හොඳින් තියෙන්නට ඕන. එහෙම තිබුණොත් විතරයි මේ ජන කවිය මතක හිටින්නේ. ඒ නිසා ඔබ මේ එලිවැට ගැනත් ඉදිරිපත් කරමින් මේ අවසාන කවිය තුළ තියෙන මේ ශබ්ද උපක්‍රමය සනාථ කරන්න. ඊළඟට පුතේ ඔබට පුළුවන් අවසාන ඡේදය තුළ උපමා නේද සංකේත ව්‍යංගාර්ථ අනුප්‍රාසය එලි සමය ආදී වූ ශබ්ද උපක්‍රම වලින් සමලංකృత වෙච්ච මේ ජන කවිය කාව්‍ය අලංකාර වලින් හැදෙලා තියෙන බව කියලා ඔබේ ප්‍රශ්නය සමාප්ත කරන්න. හොඳයි පුතේ එසේනම් ඔබට මා නැවතත් සිහිපත් කරන්නේ අපේ YouTube channel එක subscribe කරලා අප සමග රැඳෙන්න දිගින් දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මේ පාඩම් ඉතා හොඳින් ඔබට පැහැදිලි කරන්නට විස්තර කරන්නට මා සූදානම්. එසේනම් ඔබ සැමට සුබ දවසක් දරුවනේ ආයුබෝවන්.